ඉතින් සුබ දවසක් කියලා පිළිගන්නවා ටෙක් IQL කිය අපේ YouTube channel එකට. ඉතින් අද මම කතා කරන්නේ රුපියල් 30,000ට වඩා අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම සුපිරි ස්මාර්ට්ෆෝන් හතක් ගැන. ඉතින් රැඳී සිටින්න වීඩියෝ එකේ අවසානයේදී මොකද වීඩියෝ එකේ අන්තිමට තමයි රුපියල් 30,000ට වඩා අඩුවෙන් ගන්න පුළුවන් හොඳම ෆෝන් එක ගැන මම කතා කරන්නේ. ඉතින් වීඩියෝ එක මුලදී මම කතා කරන්නේ ටිකක් ලෝරි කැමරස් තියෙන ෆෝන් සෙට් එකක්. ඒක නිසා වීඩියෝ එකේ අන්තිමේ තමයි මේකේ හොඳම ෆෝන් එක ගැන මම කතා කරන්නේ. හොඳයි එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. ඉතින් අපි පළවෙනියටම කතා කරන ෆෝන් එක තමයි ZTE Blade A34 කියන මෙන්න මේ ෆෝන් එක. ඉතින් මෙන්න මේ ෆෝන් එකට අඟල් 6.6 ඩිස්ප්ලේ එකක් හම්බලා තියෙනවා. මේක නිකම් ඩිස්ප්ලේ එකක් නෙවෙයි, HD Plus ඩිස්ප්ලේ එකක්. මේක IPS ඩිස්ප්ලේ එකක්, ඒකත් විශේෂයෙන්ම කියන්න ඕනේ. ඒ වගේම මේකේ RAM එක 2GB RAM එකක්. ඒ වගේම මේකේ මේන් ස්ටෝරේජ් එක විදිහට අපිට බලා ගන්න පුළුවන් 64GB ස්ටෝරේජ් එකක්. ඉතින් මේකේ බැටරිය මිලි ඇම්පියර් හව 5000ක බැටරියක්. ඒක නිසා අපිට මේක ගොඩාක් ලොකු කාලයක් චාර්ජ් නොකර පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේකේ කැමරා සෙටප් එක ගැන කතා කරොත් මෙගාපික්සල් 8ක බෑක් කැමර එහෙකුත් මෙගාපික්සල් 5ක සෙල්ෆි කැමරා එහෙකුත් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ ෆේස් අන්ලොක් ෆීචර් එකත් අපිට බලා ගන්න පුළුවන්. හොඳයි ඉතින් අපි කතා කරේ අපේ පළවෙනි ෆෝන් එක ගැන. ඉතින් අපි දෙවෙනියට කතා කරන්නේ Xiaomi Redmi A2 Plus කියන මෙන්න මේ ෆෝන් එක. ඉතින් මෙන්න මේ ෆෝන් එකටත් අඟල් 6.52ක HD Plus ඩිස්ප්ලේ එකක් අපිට හම්බෙලා තියෙනවා. ඒ වගේම මිලි ඇම්පියර් හව 5000ක බැටරියක් අපිට මේකට හම්බෙලා තියෙනවා. ඒ වගේම මේකේ RAM එක 3GB RAM එකක්. ඒ වගේම මේකේ 32 මේන් ස්ටෝරේජ් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ කැමරා සෙටප් එක ගැන කිව්වොත් මෙගාපික්සල් 8ක මේන් කැමරා එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ මේක සෙල්ෆි කැමරා එක, ඒ කියන්නේ මේක ෆ්‍රන්ට් කැමරා එක ගත්තොත් මෙගාපික්සල් 5ක කැමරා එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මම දෙවෙනියට කතා කරන ෆෝන් එකේ මේන් රික්යාමන්ට්ස් ටික ගැන විතරයි මම කිව්වේ. එහෙනම් අපි කතා කරමු අපි තුන්වෙනියටම කතා කරන ෆෝන් එක මොකක්ද කියලා බලන්න. ඉතින් මම තුන්වෙනියටම කතා කරන ෆෝන් එක තමයි Xiaomi Redmi A3 කියන මෙන්න මේ ෆෝන් එක. ඉතින් මේ ෆෝන් එක ගත්තොත් අපිට අඟල් 6.71ක ෆුල් HD ඩිස්ප්ලේ එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ RAM එක ගත්තොත් 3GB RAM එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ 64GB ඉන්ටර්නල් ස්ටෝරේජ් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ විශේෂම දේ තමයි මේකට අනිත් ෆෝන් වගේ නෙමෙයි Hz 90ක රිෆ්‍රෙෂ් රේට් එකක් තියෙන ඩිස්ප්ලේ එකක් තමයි තියෙන්නේ. ඉතින් Hz 90ක රිෆ්‍රෙෂ් රේට් එකක් තියෙනවා කියන්නේ මේ ලෝ බජට් රේන්ජ් එකට හම්බෙන හොඳම ෆීචර්ස් එකක් විදිහට මට විශේෂයෙන්ම ඔයාලට කියන්න පුළුවන්. ඉතින් මේකේ බැටරිය ගත්තොත් මිලි ඇම්පියර් හව 5000ක බැටරිය තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ගොඩක් ලොකු කාලයක් මේ ෆෝන් එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේකේ චාර්ජරේ ගත්තොත් 10 වොට් 10ක චාර්ජරයක් තමයි අපිට මේකට හම්බෙන්නේ. ඉතින් මේකේ කැමරා සෙටප් එක ගත්තොත් එහෙම ලොකු කැමරා සෙටප් එකක් නැහැ මේකට. කලින් ෆෝන් වගේම තමයි මෙගාපික්සල් 8ක මේන් කැමරා එකකුත් මෙගාපික්සල් 5ක සෙල්ෆි කැමරා එකක්, ඒ කියන්නේ ෆ්‍රන්ට් කැමරා එකකුත් අපිට මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් අපි හතරවෙනි කතා කරන ෆෝන් එක තමයි Techno Pop 7 කියන මෙන්න මේ ෆෝන් එක. ඉතින් මේ ෆෝන් එකටත් අඟල් 6.6ක ෆුල් HD ඩිස්ප්ලේ එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම 2GB RAM එකක් එක 64GB ඉන්ටර්නල් ස්ටෝරේජ් එකක් තමයි අපිට මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ බොඩි එක ගත්තොත් ඔක්කොම ප්ලාස්ටික් වලින් තමයි හදලා තියෙන්නේ. ඉතින් මේකේ මේන් කැමරා එක ගත්තොත් මෙගාපික්සල් 8ක එක කැමරාවකුත් AI ඩෙප්ත් සෙන්සර් එකත් එක්ක තමයි මේකේ මේන් කැමරා එක හැදිලා තියෙන්නේ. ඉතින් මේකේ සෙල්ෆි කැමරා එක ගත්තොත් මෙගාපික්සල් 5ක සෙල්ෆි කැමරා එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ fingerprint and face unlock features දෙකම තියෙන ෆෝන් එකක් විදිහට අපිට මේක හඳුනා ගන්න පුළුවන්. හොඳයි ඉතින් අපි බලමු අපි පස්වෙනියට කතා කරන ෆෝන් එක මොකද්ද කියලා. ඉතින් අපි පස්වෙනියට කතා කරන්නේ Vivo Y1S කියන මෙන්න මේ ෆෝන් එක. ඉතින් මේක නම් එච්චර ලොකු වල රික්යාමස් තියෙන ෆෝන් එකක් නෙමෙයි. මේක ටිකක් ලෝ බජට්ම ෆෝන් එකක්. ඒ කියන්නේ 25,000ත් රුපියල් 20,000ත් අතරේ තියෙන ටිකක් ගණන් අඩුම ෆෝන් එකක් තමයි මේක. ඉතින් මේක මේ රික්යාමස් ගත්තොත් අපිට IPS LCD ඩිස්ප්ලේ එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ ඩිස්ඇඩ්වාන්ටේජ් එක තමයි Android 10 කියන OS එක තමයි තියෙන්නේ. ඉතින් අපි කලින් කතා කරපු හැම ෆෝන් එකම Android 10 කියන OS එකට වඩා උඩින් තියෙන OS තමයි තියෙන්නේ.
ඉතින් මේගේ රැම් එක ගත්තොත් 2GB රැම් එක අපිට 32GB ස්ටෝරේජ් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ මේන් කැමර එක විදියට මෙගාපික්සල් 13ක මේන් කැමර එකකුත් මෙගාපික්සල් 5ක සෙල්ෆි කැමර එකකුත් අපිට මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ 4030 mAh හව බැටරිය තමයි අපිට මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. හොඳ එහෙනම් අපි 6 වෙනියට කතා කරන ෆෝන් එක මොකක්ද කියලා බලමු. ඉතින් අපි 6 වෙනියට කතා කරන්නේ Samsung Galaxy A04 කියන මෙන්න මේ ෆෝන් එකේදී මෙන්න මේ ෆෝන් එකේ අඟල් 7.5ක ඩිස්ප්ලේ එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ මේන් කැමර එක විදිහට මෙගාපික්සල් 5ක මේන් කැමර එකක් සහ මෙගාපික්සල් 5ක සෙල්ෆි කැමර එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ කැමර සෙටප් එක නම් කියන දෙයක් නැහැ. සුපිරි කැමර සෙටප් එක මෙගාපික්සල් 50ක ෆ්‍රන්ට් කැමර එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ මෙගාපික්සල් 5000ක mAh හව මෙගාපික්සල් 5000ක බැටරිය තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම මේකේ තියෙන්නේ ලේටස්ට්ම Android version එකක් වෙන ටිකක් ලේටස්ට් Android 13 කියන OS එක තමයි මේකේ තියෙන්නේ. ඉතින් මේකේ RAM එක 4GB. ඉතින් මේවා තමයි මේ ෆෝන් එකේ තියෙන main requirements. හොඳයි, ඉතින් අපි කතා කරමු මේ ලිස්ට් එකේ තියෙන හොඳම ෆෝන් එක මොකක්ද කියලා බලන්න. ඉතින් මේ හොඳම ෆෝන් එකත් Samsung ලාගෙම මම කතා කරපු කලින් ෆෝන් එකේම තව version එකක්. ඒක තමයි Samsung A05 කියන මෙන්න මේ ෆෝන් එක. ඉතින් Samsung A05 කියන මෙන්න මේ ෆෝන් එකේ අඟල් 6.7ක HD LCD ඩිස්ප්ලේ එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. 4GB RAM එකත් එක්ක 64GB මේන් ස්ටෝරේජ් එකක් එක තමයි අපිට මේ ෆෝන් එක 30,000ට අඩුවෙන් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ mAh හව 5000ක බැටරියක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ 25W fast charging feature එකක් තියෙන සුපිරිම සුපිරි ෆෝන් එකක් තමයි මේක. ඉතින් මේකේ කැමරා සෙටප් එක ගැන කතා කරොත් මෙගාපික්සල් 50ක වයිඩ් ලෙන්ස් කැමරෙකුයි 2 මෙගාපික්සල් ඩෙත් ලෙන්ස් එකකුයි අපිට මේකේ මේන් කැමර එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ ෆ්‍රන්ට් කැමර එක කියන්නේ සෙල්ෆි කැමර එක ගත්තොත් මෙගාපික්සල් 8ක සෙල්ෆි කැමර එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ charging port එක ගත්තොත් type C charger charging port එක තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක Android 13 කලින් ෆෝන් එකේ තිබ්බ Android version එකමයි මේකේ තියෙන්නේ. ඉතින් අද මම කතා කරේ රුපියල් 30,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම සුපිරි ෆෝන් හතක් ගැන. ඉතින් මේ ෆෝන් ගොඩක්ම හොඳයි ඔයා ඔන්ලයින් ක්ලාස් කරනවා නම්. ඉතින් මේ ෆෝන් ගේම් ගහන්න ගොඩක් හොඳ, ෆොටෝ ගහන්න නම් එච්චර සුදුසු ෆෝන් නෙමෙයි. හැබැයි මම කලින් අන්තිමටම කතා කරපු ෆෝන් දෙක නම් හොඳ ලෙවල් එකක තියෙනවා ඒක කැමරා සෙටප් එක. හොඳයි, ඉතින් අද මම කතා කරේ ලෝ බජට් ෆෝන් හතක් ගැන. ඉතින් මේ හතම 30,000ට ආසන්න මුදලකට මේ වෙද්දි වෙළඳ පොලෙන් ගන්න පුළුවන්. හොඳයි, ඉතින් අද වීඩියෝ එක ප්‍රයෝජනයක් වුණා නම් ඔයාට පුළුවන් ලයික් බටන් එක ප්‍රෙස් කරන්න. ඉතින් මේ වගේ වීඩියෝ තවත් බලන්න ඕන නම් ඔයාට පුළුවන් අපේ channel එක subscribe කරන්න.